චිත්‍රය තමාගේ ප්‍රකාශන මාධ්‍ය කරගත්ත අපූරු ප්‍රකට චිත්‍ර ශිල්පියෙක් පිළිබඳව තමයි අද දවසේ ආර්ට් ඇටැක් විශේෂාංගයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකතු වෙන්න ආර්ට් ඇටැක් විශේෂාංගය සමගින්. ඔව්, ආර්ට් ඇටැක් විශේෂාංගය සමගින් අද දවසේ මම කිව්ව ප්‍රකට චිත්‍ර ශිල්පියා පිළිබඳව කතා කරන්න ආචාර්ය වසන්ත පෙරේරා මහත්මයා එකතු වෙනවා. ආයුබෝවන්, ඔබ බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. දැන් ඔබ අද බොහොම ලස්සන මැලේසියානු බතික් කමිසයකින් සැරසිලා ඇවිල්ලා තියෙනවා. මේ වසන්ත, අපි මැලේසියාව පැත්තට දද යන්නේ? ඔව් දිලිනී, ඔබ හරි, අද අපි මැලේසියාවට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මැලේසියාවේ පමණක් නෙමෙයි, ලෝක ප්‍රකට දියසායම් චිත්‍ර ශිල්පියෙක් ගැන තමයි අද අපේ මාතෘකාව. ඔහු නමින් චැන් ෆී මිං. මැලේසියාවේ ඊසාන දිග පළාතේ කුවාලා ටෙරංගානු කියන ප්‍රාන්තයේ තමයි ඔහු උපත ලැබුවේ 1959. ඒ කියන්නේ මේ අවුරුද්දට ඔහුට අවුරුදු 60ක් වෙනවා. නමුත් තාමත් බොහොම ක්‍රියාශීලී චිත්‍ර ශිල්පියෙක්. ෆීමින්ගේ කතාව උපත හරිම දුක්බරයි. ඔහු ඉපදුනේ ටෙරංගානු වල දීවර ගම්මානයක දීවරයෙක්ගේ දරුවෙක් විදිහට. අපිට පුළුවන් ද පුංචි බාධා කිරීමක් කරන්න ඔබට? අපි කැමති ඔහුගේ පින්තූරයක් අපිට දකින්න පුළුවන්. මොකද ඔහු ගැන කතා කරද්දී අපේ සහෘදයන් කැමති වෙයි කවුද මේ අද දවසේ කතා කරන මේ චැන් ෆීමින් කියන චිත්‍ර ශිල්පියා කියලා දැක ගන්න. ඔව්, ෆීමින්, ෆීමින් ඇත්තටම මේ ලංකාවට ආවා මගේ ආරාධනෙන්. මේ ඔහු මගේ ආරාධනයෙන් ලංකාවට ආපු වෙලාවේ මං ඔහු දළදා මාලිගාවට අරන් ගිහිල්ලා පත්තිරිපුවේදී ස්වාමීන් වහන්සේ කෙනෙක් විසින් ඔහුට පිරිත් නූලක් ගැට ගන්න සිද්ධියක් තියෙන්නේ, දර්ශනයක්. ෆීමින් අපි ඊළඟ චිත්‍රයට ගියොත් පෙනේ ඔහු, මං හිතන්නේ ලංකාවේ මේ ලංකා තිලකෙදී ඔහුගේ ගත්ත දෙයක්. ඔහු නුවරත් ගියා, බොහොම කැමති වුණා ලංකාවේ. මොකද එයා ඇත්තටම චිත්‍ර අඳින්නේ යාගේ මාතෘකාව වෙන්නේ ආසියාව. ආසියාවේ ජන ජීවිතය අපිට පේනවා. මේ මං ඊයේ පෙරේද ෆීමින්ගේ ගෙදරට ගියා, ඔහුගේ ස්ටුඩියෝ එක අපිට බලන්න පුළුවන්. ෆීමින් පැත්තක වාඩි වෙලා ඉන්නවත් පේනවා. ඔහුගේ ලස්සන කලාත්මක නිර්මාණ එකතුවක් තියෙනවා. මේ ඔහුගේ අලුත්ම චිත්‍රය, මේ ඔහුගේ ලිවිං රූම් එක. ඔහු මට පෙන්වන්න ගියා මේ 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 මෑතකදී ගත්ත චිත්‍ර, සති දෙක තුනකට උඩදී ගත්ත ඡායාරූපයක්. මොකද ඔහු අර මැලේසියානු ජන ජීවිතයනේ මම ඔබට කිව්වා දීවර ගම්මානයක්. දැන් වෙනකොට ඒක හුඟක් සංකීර්ණ දියුණු වෙලා තියෙනවා. නමුත් ඔහු මට පෙන්වන්න එක්කන් ගියා කොහෙද ඔහු මේ චිත්‍ර ඇන්දේ, මොනවද පාදක වුණේ කියලා. ඒ වගේම ඔහු මේ චිත්‍රයේදී බලන්න පුළුවන් මේ ඉන්න චැන් ෆී මිං වම් පැත කෙළවරේ ඔහුගේ මුල් ගුරුවරයා වෙච්ච ඉදා බාගුස් මදේ සහ එල් සාල්දේ නවාරෝ කියන ඉන්දුනීසියානු චිත්‍ර ශිල්පියෝ දෙන්න. මැද ඉන්න ශිල්පියා තමයි ඔහුගේ මුල් ගුරුතුමා වුනේ. මේ චාරුපය අරන්තියන 1989, කියන්නේ මම හිතන තරුණ කාලේ අවුරුදු 40කට විතර උඩදී. අදටත් ඔහුගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ඔහු ගත කරන්නේ ඉන්දුනීසියාවේ. ඔහු මැලේසියානු ජාතිකයෙක් වුණාට ඔහුත් මම වගේම සංචාරක චිත්‍ර ශිල්පියෙක්. මේ නේපාලෙදී ඔහු චිත්‍රයක් අඳිනවා, සටහනක්, ඒකට වට වෙලා පොඩි දරුවෝ ටිකක් බලාගෙන ඉන්න එකක්. මම කතා කරනනම් ඔහුගේ චිත්‍ර ගැන, මේ පළවෙනි චිත්‍රය ඔබත් දන්නවා. මේ චිත්‍රයේ නම ලෙටර් ෆෝර් සන් කියලා. 1985 මේ චිත්‍රය ඇඳලා තියෙන. ඔබ දන්නවා ගම්මානවල හැමෝටම ලියන්න කියවන්න බෑ. ඉතින් මේ දීවර ගම්මානේ ඔබට පේනවා ඔහු ඒක සංරචනය කරලා තියෙන විදිහ. දුප්පත් ලී ගෙවල්, එහෙ තියෙන ලී ගෙවල්ම තමයි අර අපේ ටැම්පිට වගේ ටැම් උඩ ඉදි කරපු ලී ගෙවල්. ඉතින් ලියන්න කියන්න පුළුවන් කෙනෙක්ව ගෙන්නගෙන ඔහුට කන්න බොන්න ටිකක් දීලා, එහෙම නැත්නම් සල්ලි කීයක් හරි දීලා තමයි ලියුම කියව ගන්න. එහෙම ලියුමක් ලියාගන්නෙත් එහෙමයි. ඒ වගේ අර ග්‍රාම්‍ය දර්ශනයක් තමයි මේ මුල් කාලීන ඔහුගේ චිත්‍රයට මේ පාදක වෙලා තියෙන්නේ. ඒ වගේම මේ තියෙන ලී ගෙදරක පඩිපෙලක් නැගගෙන යන්න ඕන. ඒ පඩිපෙල නැගගෙන යනකොට තරුණ සහ ළමා දරුවෝ තමන්ගේ පාවහන් එළිය තියලා යනවා. මේ චිත්‍රය ඔහු නම් කරලා තියෙන්නේ යූත් ඇන් චිල්ඩ්‍රන් ටුගෙදර් කියලා.
1985 දී චිත්‍රණය කරලා තියෙන්නේ. ඒ වගේම ඔබට පේනවා ඇති මේ වම් පැත්තේ වතුර භාජනයක් තියලා තියෙනවා. ඒකේ වතුර බොන්නත් පුළුවන්. ඔතන සාමාන්‍ය පොල් කටුවක් තියෙන හැන්ඩල් එකක් තියෙන එකක් තියෙනවා. ඒකෙන් වතුර බොන්නත් පුළුවන්. කකුල හොදන්නත් පුළුවන්. දැන් ඔහු භාවිතා කරන මාධ්‍ය දියසායම් නේ? ඔහු භාවිතා කරන දියසායම්. දැන් ඒ වගේම අපි අහලා තියෙන මේ ලෝකේ ඉන්න ප්‍රකටම චිත්‍ර ශිල්පීන් අතර ඔහුගේ නම තියෙනවා. කොහොමද එතනට ආවේ? ඔව් දිලිනේ. ඔහුගේ චිත්‍ර ගැන කතා කරන ගමන් මම පොඩ්ඩක් කියන්න. මතු කළේ මම එක පොඩි දෙයක් කියලා එතනට යන්න. මේ චිත්‍රය තමයි මම ඔහුගේ ඉස්සල්ලාම දැකපු චිත්‍රය. නම් කරලා තියෙන්නේ River Market කියලා. 1987 චිත්‍රණය කරලා තියෙන්නේ. මේකට මැලේසියානු මැලේසියාවෙම ප්‍රථම ස්ථානය හිමි වුණා. එතකොට ඔහු බොහොම තරුණ ළමෙක්. චන් ෆිමින්ගේ විශේෂත්වය වෙන්නේ ඔහු ලෝකයේ ඉන්න පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි චිත්‍ර ශිල්පීන් අතර එහාට මෙහාට වෙන කෙනෙක්. සමහරලාට ඔහු පළවෙනිය වෙනවා දෙවෙනිය වෙනවා. ඒ කියන්නේ මූල්‍යමය අතින් ඔහුගේ චිත්‍රයක් ලංකාවේ මුදලින් මිලියන 10කට ආසන්න වෙනවා. ඔව් ඒ තමයි අවම මිල මිලියන 10ක්. මතක තියාගන්න ඒ දියසායම් චිත්‍ර. මේ චිත්‍රය නම් කරලා තියෙන්නේ Hands of Compassion කියලා. 1993 94 අතර මේ චිත්‍රය ඇඳලා නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට පේනවා ඔහු මැලේ මුස්ලිම් ජාතිකයෙක්. නමුත් බෞද්ධ චරිතය ගැන ඔහු හුඟක් චිත්‍ර ඇඳලා තිබුණා. ඔබට පේනවා හුඟක් වෙලාවට මේ චිත්‍රය නිර්මාණය කරන්න නැත්තේ තායිලන්තයේ හෝ බුරුමේ. අර බුදුහාමුදුරුවන්ගේ දැවන්ත බවත් අපෙත් අර අවුකන පිළිමය වගේ. ඒ වගේ මෙතන ඉන්න පුංචි සාමණේර හාමුදුරු කෙනෙකුත් අර බුදුහාමුදුරුන්ගේ ගුණත් එක්ක අපි කොච්චර පුංචිද කියන එක. ඒ වගේම මේ චිත්‍රය මට මතක විදිහට Fields of Gold 1994 දී නිර්මාණය කළ තියෙන. ඔබ බලන්න ඒ ඔහු භාවනා කරන හාමුදුරුව භාවනා කරන එක ඔහු ආලෝකකරණය කරලා තියෙන හැටි අතිවිශිෂ්ටයි. දැන් ඒ වගේම මම පොඩ්ඩක් මේ මට දැනෙච්ච දෙයක් තමයි වසන්ත දැන් මේ ඔහුගේ ප්‍රකාශන මාධ්‍ය චිත්‍රනේ දැන් මේ ඔහු ප්‍රකාශනය කරද්දී මේ මූණේ ඒරියාව එක චිත්‍රයකවත් මට දකින්න ලැබුණේ ඔහු ශරීරයේ කොටස් එහෙම නැත්නම් ඔහු ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන එක ප්‍රබලව ඔහු ඉදිරිපත් කරනවා. ඒ ඔහුගේ විශේෂත්වයක්ද? ඔව් මොකද ඇත්තටම චිත්‍ර කියන්නේ ප්‍රකාශනයක් නේ. කවියක් ප්‍රකාශනයක් නව කතාවක් ප්‍රකාශනයක්. චිත්‍රයට පාදක වෙන දේ ඒක තීරණය කරන්නේ රචකයා. එතකොට ඔහුට කියන්න ඕන සම්පූර්ණ කතාව මෙතන තියෙනවා. මං හිතන්නේ මතු පිටින් රස විඳින්නත් පුළුවන්. එතනින් එහාට ගිය කතන්දරයකුත් ඔහු කියනවා. අපිට චිත්‍රයක් දෙකක් ඒ වගේ ගැඹුරට ගිහින් කතා කරන්න පුළුවන්. ඔබට එතකොට ඔබගේ ප්‍රශ්නට උත්තරේ හම්බ වෙයි. මේක නම් කරලා තියෙන්නේ Melody of a Thousand Water Drops Falling 1995. 1995 දී කරලා තියෙන්නේ. ඊළඟට මේ චිත්‍රය Song of Burma 1995. එතකොට මේ චිත්‍රය ගැන කතා කරොත් මේ ඉන්නේ නන් කෙනෙක්. ඒ බුරුමේ භික්ෂු නියක් නමුත් අර සාමණේර භික්ෂුණියක්. එතකොට ඔහු ඒත් එක්කම පසුබිමින් අර ඒ රටේ තියෙන අර ස්තූප වර්ගයේ ගොඩනැගිල්ලත් එක්ක ෆෝග්‍රවුන්ඩ් එකේදී මේ නන්ව තියලා අර කොච්චර ශිල්පියාට ඒ චිත්‍රයට යම් කිසි ආකාරයක අර්ථකථනයක් දෙනවා. ඒක ග්‍රහණය කරගන්න පුද්ගලයා තවත් අර්ථකථනයක් දෙනවා. මං හිතන්නේ බොහොම අපූරු මාධ්‍යයක්. ඔව් මේ චිත්‍රය කියන්නේ ඇත්තටම ශිල්පියා දෙන අර්ථකථනයට වඩා හාත්පසින්ම වෙනස්. ඔබ කිව්වා වගේ නරඹන්නා ප්‍රේක්ෂකයාකට තව අර්ථකථනයක් දෙනවා. තව ප්‍රේක්ෂකයෙක් ගත්තොත් ඊටත් වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මේ චිත්‍රය එබ් ටයිට් කියලා නම් කරලා තියෙන්නේ 1996. ඔබ කිව්වා වගේ අර මෙතනදී තියෙන්නේ අර ධීවරයන්ගේ කකුල් විතරයි. නමුත් ඔබ බලන්න ඔහු කොච්චර ආයාසයකින් චිත්‍රය හදලා තියෙනවද කියලා, සංරචනය කරලා තියෙනවද කියලා. අර ඉස්සරහින් ධීවරයා අර අඩයක් තියෙන අර රෝල් එකක් තියලා තමයි බෝට්ටුව තල්ලු කරන්නේ. ඒ වගේම අර ඔබ දන්නවා මුහුදු රැල්ල වැල්ලට ගැහුවහම එතන නිකන් කණ්ණාඩියක් වගේ සුළු මොහොතකට දීප්තිමත් වෙනවා. බලන්න පුළුවන් අර ධීවරයන්ගේ රිෆ්ලෙක්ෂන් එකත් වැටලා තියෙනවා. ඔහු ඉතාම සියුම් ලෙස පිළිබිඹු කරලා තියෙනවා. හැබැයි මේ කතන්දරේ අපිට ගොඩක් කියන්න බෑ. නමුත් ඊට එහා ගිය කතන්දරයක් ඔහු කතා කරනවා. ඊළඟට මේක නම් කරලා තියෙන Her First Fasting Day 1996. ඔබ දන්නවා
මුස්ලිම් දරුවන් පොඩි කාලේදම පුරුදු කරන ෆාස්ටිං වලට. නමුත් ඒක දරුවෙකුට ටිකක් දරා ගන්න අමාරු පුඩා කාලේ. ඊට පස්සේ දැන් මෙයා චිත්‍රණයේදී මේ චිත්‍රයේදී කතා කරනවා අර ඒ දුක විඳတာ පස්සේ ඔබට පේනවා දකුණු කෙළවරේ පල්ලෙහා භූමිතේ ලාම්පුවක් තියෙනවා. ඒ ලාම්පුවෙන් අදහස් කරන්නේ හැන්දාවට මේ කොච්චර වුණත් ඒගොල්ලෝ හැන්දාවට එකතු වෙලා අරක දීප්තිමත් කරනවා කියන එක තමයි චිත්‍රයේ යටිපෙළ අරුත. මේක රිදම්ස් ඔෆ් රීබර්ත් 1996 මම ඊටම ආස කරන චිත්‍රය. ඔබ දන්නව අරලිය ගස් අපේ දකුණු ආසියාවේ හැමතැනම තියෙනවා. දකුණු ආසියාවේ නෙමෙයි ආසියාවේම තියෙනවා. කාලෙකදී මේ ගහේ කොළ හැලෙනවා. කොළ දෙකක් තුනක් තුරු වෙන සම්පූර්ණයෙන් කොළ හැලෙනවා. එතකොට එයා කතා කරන්නේ ඒ අර ආපහු වැටිලත් නැගිටීම ගැන. කවදාවත් ගිව් අප් කරන්නේ නැහැනේ. ආපහු කොළ දළු දාලා මල් ඇවිල්ලා බොහොම ලස්සන පිරිච්ච ගහක් වෙනවා. ඒ ගැන තමයි ඔහු යටිපෙළ අරුතෙන් කතා කරලා තියෙන්නේ. මේ චිත්‍රයේ නම My Fair Ladies 1996 චිත්‍රය රචනය කරලා තියෙන්නේ. බොහෝ වෙලාවට ඔහු මේ චිත්‍රවල මේ පාද කකුල් ඇඳපු ඒවා මං හිතන්නේ අපිට ගොඩක් මුණ ගැහුණා. ඔව් ඇත්තටම. ඇයි ඔබ හිතන්නේ මොකක් හින්දාද? මං හිතන්නේ මේ මං කුඩා කාලේ බාලදක්ෂ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටියා. එතකොට අපිට කියපු දෙයක් තමයි ඔය කිම් කියන බාලදක්ෂයා ගැන ආදර්ශ කතාවක් දීලා මිනිස්සෙක් තේරුම් ගන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔහුව දැක්කම ඔහුගේ හිසකේ දිහා බලන්න කියලා. කොහොමද තියෙන්නේ කියලා. මං අදටත් ඒක ප්‍රැක්ටිස් කරන එක හරියටම හරි. ඊළඟට බලන්න කියන්නේ ඔහුගේ පාද දිහා. පාද කොහොමද තියෙන්නේ? සපත්තු දාලා ඉන්නවද? සපත්තුව පොලිෂ් කරලාද? පිළිවෙලකට ඉන්නවද? එහෙම නැත්නම් බෑෆුට් ඉන්නවා නම් නියපොතු කපලාද? පිරිසුදු. එයාගේ සම්පූර්ණ චරිතයම කියන්න පුළුවන්. ඇත්තටම මිනිහෙක්ගේ මූණකට වඩා මිනිහෙක්ගේ පාද ඒ වගේම අත්වල තියෙන ඒ ප්‍රකාශනය බොහොම ප්‍රබලයි. මෙතනදී ඔහු කතා කරන්නේ මේ ඉන්දුනීසියාවේ කාන්තාවන් පිරිසක් ගැන. ඔබ කිව්වා වගේ මමත් අඳගෙන ඉන්නේ මේ මැලේසියානු බැටික් ෂර්ට් එකක්. ඇතර මේක චොප් බැටික් කියලා කියන්නේ ඒ වගේම එකක් තමයි ඒගොල්ලෝ තනන් ඉන්නේ. මොකද බතික්වල උපත ඉන්දුනීසියාවේ සිද්ධ වුණේ. මේගොල්ලෝ ගමේ ග්‍රාම්‍ය කාන්තාවන්. ඔබට පේනවා මේ අපි වගේ සපත්තු දාලා සුමට වෙච්ච දෙපා නෙමෙයි තියෙන්නේ. ඔහුන් කුඹුරේ වැඩ කරනවා, ළමයි නලවනවා, හුඟක් තමන්ගේ ස්වාමියාගේ වැඩවලට උදව් කරනවා. ඒ නිසාම ඔවුන්ගේ පාද ඉතා පැතලි විශාලයි. අපේ ගමේ කාන්තාවන්ට කටුක බව ඔවුන්ගේ පාදවලින් මම හිතන්නේ අපිට පේනවා. එයා ප්‍රකාශනයේදී කතා කරන්නේ ඒකයි. එතනින් එහාට ගියද ඒ පාදවලට පොඩි කම්ෆර්ට් එකක් දෙන්න තනකොළ විතරයි. ඇත්තටම මිනිසුන්ට එහෙමයි. ඊළඟට මේක මම බොහොම ප්‍රිය කරන චිත්‍රය What About Me 1997. මේක අපිටත් බොහොම සමීපයි. ඔබ දැකලා තියෙනවද දන්නේ ඉස්සර අපේ ගම්වල රෙද්දක් අරගෙන දෙකන නමලා ඒක උඩ වහලේ ගැට ගහලා තොටිල්ලක් වගේ පාවිච්චි කරනවා. මේක මං හිතන්නේ ආසියාවේ හුඟක් තිබුණා. දැන් මේ මැලේසියාවේ ගත්තහම මේ චිත්‍රයේ මේගොල්ලෝ පාවිච්චි කරනවා මේ පොඩි ලෝහයෙන් නැත්තම් වුඩන් වලින් හදපු මෙන්න මේ වගේ පොඩි ට්‍රයැංගල් එකක්. මේ ට්‍රයැංගල් එකට ස්ප්‍රින්ග් එකක් හයි කරලා තියෙනවා. ඒ ස්ප්‍රින්ග් එකත් එක්ක මේ රෙද්ද තියෙනවා. ඒ ගෙවිලියට පුළුවන් හෝ ඒ කාන්තාවට පුළුවන් තමන්ගේ ළමයාත් එක්ක කුඹුරට යනවා නම් කුඹුරේ ගහක එල්ලන්න දරුවව. එහෙම නැත්තම් කඩපොලට යනවා නම් වෙලෙන්දියක් නම් අර ට්‍රයැංගල් එකේ එල්ලලා තියෙන එක ඒ එතන කොහේ හරි තැනක එල්ලන්න පුළුවන්. දැන් මේ දීවර ගම්මානය එකනේ. එතකොට දීවර ගම්මානේ අර පොඩි පැලේ වහලා එල්ලන්න පුළුවන්. එතකොට දරුවව නලවන්න ලේසි. අපිට බොහොම සමීප දර්ශනයක්. මෙතන ඔබටත් පේනවා අර මැලේසියානු ලස්සන බතික් රෙද්දක තමයි රෙද්දකින් තමයි ඒක හදලා තියෙන්නේ. මණිකේ වසන්ත බලන්න ඒ දරුවාගේ ඒ භාවය මේ සියල්ලම බොහොම සංයමයෙන් අපිට බොහොම සංවේදීව දැනෙන විදිහට නිර්මාණය කරලා තියෙන විදිහ හරිම අපූර්වයි. ඔබ හරි. ඊළඟට මේ චිත්‍රය ඔහු නම් කරලා තියෙන්නේ Break Up River 1997. තව චිත්‍ර කීපයක් බැලුවොත් මේ චැන්ෆී මින්ගේ ස්ටුඩියෝ එකේ හුඟක් ඉස්සර කාලේ ගත්ත එකක්. ඒ ළඟට මේ චිත්‍රය ඔහු නම් කරලා තිබුණේ වෙනස්ම විදිහේ සිතුවමක් කලින් දැක්කපු චිත්‍රවලට වඩා. මේක දැන් ගිය මාසේ මම එහි ඉන්නකොට ඒ එකතු කරපු කලෙක්ට තව කෙනෙකුට වික්කා 180,000 ලංකාවේ මුදලින්. ඊට පස්සේ මේ චිත්‍රය
තව චිත්‍ර බොහොම සරල චිත්‍රයක් ද ෆිෂර්මන් නම. නමුත් ඒ චිත්‍රයේදී ඔහු බලන්න නෙගටිව් ස්පේස් එක පාවිච්චි කරලා දැන් අර වගේ සංකීර්ණ නෑ මේ චිත්‍රය. බොහොම සරලයි. නමුත් ඔහු කියන කතාව දැන් මේ ෆිෂර්මන්ගේ දීවරයාගේ කටුක බව ඔහුගේ මූණෙන් පෙවුනට ඔහුගේ අර ඇතුළාන්තයේ තියෙන රිද්මය ලස්සන සේරමල හිසේ බැඳලා ජටාවක් විදිහට තියෙන සරමින් ඔහු ප්‍රකාශනය කරන්න උත්සාහ කරලා තියෙනවා. මෙතනදී මේ මේ චිත්‍රයේදී මේ ඔබට පේනවා සන්ඩයල් කියලා අර කූඩු ඇතුලේ කුරුල්ලෙක් ඉන්නවා. ඔහු හිර කරලා ඉන්නේ. ඉර පායන විදිහට අර හෙවණල්ලත් වෙනස් වෙනවා. හැබැයි ඒ වගේම ඔබට පේනවා අර බතික්‍රෙද්දේ නිදහසේ ඉන්න අජීවි කුරුල්ලෙකුත්. ඔහු එතන කියන්න හදන ඊට වඩා බොහොම ගැඹුරු කතාවක්. මේක නම් කරලා තිබ්බේ ලේටස්ට් ඩිෂ් කියලා. දැන් ඔබ දන්නවා ලංකාවේ වගේම එහි ජන ජීවිතයත් හරිම කටුකයි. බොහොම වෙරළායින තියෙන පොඩි කෑම කඩේක වෙළෙන්දෙක් මිනිස්සු වෙනකම් බලාගෙන ඉන්නවා. මේක ඊට වඩා ටිකක් ගැඹුරට ගිය චිත්‍රයක් ද රිටර්න් ඔෆ් බුජාංග් සෙනාන් කියලා 2014දී චිත්‍රණය කරලා තින්නේ. දැන් මේ ඉන්න කාන්තාව හෝ පිරිමියාගේ අතේ ඔබට පේනවා ඇති මුද්දක් තියෙනවා. ඉතාම බාල වර්ගයේ ප්ලාස්ටික් මුද්දක්. වම් පැත්තේ තියෙන්නේ කිඹුලෙක්. ඔවුන්ගේ එක සංකේතයක්. ඊළඟට කොළ සහ සුදු වලින් වර්ණ ගන්වලා තින්නේ ඔවුන්ගේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක්. පක්ෂයක් ඊළඟට ඔබ දන්නවා පහුගේ කාලේ අර ඔවුන්ගේ ජනාධිපතිතුමාගේ බිරිඳයි සේරම අහු වුණ අර ලොකු වංචාවක් කරලා මූල්‍යමය. ඒ වගේම ඒ බිරිඳ ගාව තිබිලා ඩොලර් මිලියන ගාණක් වටින මුද්දක් හම්බුණා. ඒ මුද්ද තමයි අර කිඹුලා කටේ තියාගෙන ඉන්නේ. මම එතනින් එහාට ගැන කතා කරන්න යන්නේ. මම හිතන්නේ කලාකරුවේ කොහොමද සමාජයේ ප්‍රශ්නයක් සමාජයේ තියෙන යම් කිසි දෙයක් ආමන්ත්‍රණය කරන්නේ. අන්න හරි. ඔහුගේ දේශපාලන ගැන හොඳ උදාහරණයක්. හොඳ උදාහරණයක්. ඒ වගේම මේකටත් ඒ වගේම කතාවක් තියෙනවා. මේ තායිලන්තයේ තියෙන මැද පෙරදිග ආකාරයට ගොඩනැගපු එකම පල්ලිය. මම හිතන අපිට හුඟක් කතා කරන්න වෙලාවක් නැහැ. නමුත් අපි තව දෙකක් විතර බලමු. මේක නම් කරලා තියෙන්නේ The Tale of the Crusade Mosque and ඉස්සල චිත්‍රය. මේ චිත්‍රයේ පුත්‍ර සදෝන් arriving in Kuala Kemasi 2014දී මම දීර්ඝ කතාවක් කෙටියෙන් කියනවා නම් එක්තරා රජ කෙනෙකුගේ බිරිඳක් පැහැරගෙන යනවා බර්මීස්ලා. අරගෙන ගිහිල්ලා යනකොට ඒ රජින කියනවා රජතුමාට ඔබ ඉන්න මම එන්නකම් කියලා. රජතුමා කාලයක් බලාගෙන ඉන්නවා. නමුත් බිරිඳ ආවේ නැහැ. ඊට පස්සේ ඔහු තව අන්තපුරයට කාන්තාවන් අරගෙන සරණ පාවාගෙන ඉන්නවා. අවසානයේ නිදහස් වෙලා අර රජින එනකොට රජතුමා වෙනත් කාන්තාවන් ගොඩනක් එක්ක ඉන්නවා. ඇය තමන්ගේ හිසේ පළඳින්න හෙයා පින් එකෙන් ඇනලා රජතුමාව මරනවා. ඒ සිද්ධිය තමයි ඔහු අධ්‍යතනයේ තියෙන බෝට්ටුවක සාම්ප්‍රදායික හිසකුත් සාම්ප්‍රදායික මැලේ කාන්තාවකුගේ හිසකුත් එක්ක මේ චිත්‍රයේ යටිපෙළ අරුත විදිහට කියලා තියෙන අර බෝට්ටු එනවා පේනවා ඒ වගේ කතන්දරයක්. ඊළඟට මේ ඉන්න චැන් ෆිමින් මේ මම ගත්ත චාරූපයක් මේ ඊයේ පෙරේදා. දැන් ඔහු වියපත් වෙලා අවුරුදු 60යි. බොහොම සුන්දර මිනිස්සෙක්. හොඳ අපිට කතන්දර ගොඩාක් තිබුණා. අපිට බලන්න පුළුවන් නම් ඔහුගේ අර ස්ටුඩියෝ එකේ වීඩියෝ කීපයක් ඇති. පුළුවන් නම් බලන්න. ඔව් මං හිතන්නේ අපිට ඒ දර්ශන මේ අවස්ථාවේදී ඔබ වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මම මේ ඔහුගේ ස්ටුඩියෝ එක මේ කලාගාරයේ මගේ කැමරාවෙන් මම ගත්ත රූප රාමු කීපයක්. දැන් මම ඔබෙන් මෙහෙම දෙයක් අහන්නම්. මේ චැන් ෆීමින් ඔබට මුණ ගැහෙනවා. ඔබට මුණ ගැහෙන චැන් ෆීමින්ගෙන් අපේ ජීවිතයට එකතු කරගන්න යමක් තියෙනවද? ලොකු දෙයක් තියෙනවා. ඇත්තට චිත්‍රාන්දින අයට විතරක් නෙමෙයි මේ පේන්නේ ඔහුගේ ස්ටුඩියෝ එක. චිත්‍රාන්දින අයට විතරක් නෙමෙයි ඕනම මිනිස්සෙකුට ඔහුගෙන් ගත හැකි බොහොම ලොකු ආදර්ශයක් තියෙනවා. ඔහු මට කිව්වා පොඩි කාලේ එයා හැමදාම වොරි වුණේ පහුවෙන්දට ඔහුට බත් කෝප්පයක් හදාගන්නේ කොහොමද කියලා. අද ඔහු කෝටිපති චිත්‍ර ශිල්පියෙක් වුණාට ඔහු දුප්පත් තැනකින් ආපු කෙනෙක්. නමුත් අදටත් හැමදාම ඔහු කරන්නේ අඳින එක. එක තප්පරයක් අහක නොයවා අඳින එක. ඕනම කෙනෙකුට උඩට එන්න පුළුවන්. තමන් ආදරය කරන තමන්ගේ වෘත්තිය නොකඩවා හරි විදිහට දිගට ගෙනිච්චොත්
ලෝක ඉහළම තැනකට එන්න පුළුවන් ඒක ඔහු අපට පෙන්වලා දීලා තියෙනවා. ඔව් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ ආට් ඇටැක් විශේෂාංගයට අපිත් සමග එකතු වුණාට ප්‍රවීණ චිත්‍ර ශිල්පී ආචාර්ය වසන්ත පෙරේරා මහත්මයාට ආදරණීය අම්මලාට අපේ උපහාරයයි මේ.